සිංහල සිනමාව වෙනුවෙන්ම ආයුටීවී අපි ආරම්භ කරපු වැඩසටහනක් තමයි හෙළ සිනමා බයිස්කෝප් කියලා කියන්නේ. ඉතින් අද දවසේදී අපි ඇවිල්ලා තියෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතාගේ අලුත්ම චිත්‍රපටයක් වන සුනාමි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ එහි ගීත එළි දැක්වීමේ උත්සවයටයි. සෝමරත්න දිසානායක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකතුමා ඉන්න අපිත් එක්ක. මේ වගේ නිර්මාණයක් මීට කලින් අපි දැකලා නැහැ. ඇයි මේ වගේ නිර්මාණයකට අත ගැව්? මේක ඉතාම දැවැන්තයි. ඇත්තටම දැන් මම වුණත් පොඩි චකිතයක් තිබුණා මේ චිත්‍රපටය කරන්න ඕන කියලා හිතනකොට. දැන් මේ සංකල්පය මගේ ඔළුවට ආපු වෙලාවේ මේ ගැන මම ගවේෂණ කටයුතු කරලා රිසර්ච් කරලා ස්ක්‍රිප්ට් එක ලිව්වට පස්සේ මට හිතුණා මේක නම් කරන්න බැරි වෙයි කියලා. මොකද මේකේ තියෙන නිර්මාණ කටයුතු අති දැවැන්තයි. අන්තර්ජාතික චිත්‍රපටයක තියෙන අවශ්‍යතාවයන් තියෙන්නේ. සුනාමි රැල්ල නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. සුනාමියෙන් විනාශ වුණු ප්‍රදේශ නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. නමුත් මේක කොහොම හරි කරනවා කියලා හිතලා ඉතා අසීරුවෙන් අපේ නිර්මාණ කණ්ඩායම එකතු කරගෙන කළේ. මම හිතනවා මේ අපේ පිරිසගේ ප්‍රතිචාර බලපුවම අද අපි පූර්ව ප්‍රචාරක පටේ නිකුත් කිරීම පමණයි කළේ. පූර්ව ප්‍රචාරක පටි බලලා ප්‍රේක්ෂකයන් අපිට දැන් ප්‍රතිචාර අනුව අපිට හිතනවා අපි යම්කිසි දෙයක් කරලා තියෙනවා කියලා. චිත්‍රපටිය තව මාසයකට නුදුරු කාලයකදී අපි ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා මාධ්‍ය දර්ශනයක්. එතනදී තමයි අපි තීරණය කරන්නේ අපි මොන තරම් සාර්ථකද අසාර්ථකයිද කියලා. එලක දැක්කම තේරෙනවා දැවැන්ත ෆිල්ම් එක, දැවැන්ත චිත්‍රපටයක්. මේ වගේ ආයෝජනයක් කළා ලංකාවේ මේ ආදායමක් උපයන්න පුළුවන්ද? මේක මේ අන්තර්ජාතික මේ චිත්‍රපටයක් විතර යවන්න අදහසක් නැද්ද? ඇත්තටම තියෙනවා. මේක හදන කොටත් අපිට හිතුණා මේක අපිට බර වැඩියක්. මම අර මුලින්ම කෝ වගේ අපේ වෙළඳපොළට ඔරොත්තු දෙන්නේ නැති වියදමක් මේ චිත්‍රපටිය. ඒ වගේම මේ මාතෘකාව ඇත්තටම ලෝකෙ පුරා ඕනම රටකට ඕන සමාජයකට ඕන මිනිස්සෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විඳින්න පුළුවන් මාතෘකාවක් අපි කතා කරන්නේ. ඒ නිසා බලාපොරොත්තුවක් තියෙනවා මේක අන්තර්ජාතිකයට ගෙනියන්න. නමුත් ඉතින් ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක උත්සාහයක් සහ බලාපොරොත්තුවක් පමණයි. නමුත් මම උත්සාහ කරනවා මේ චිත්‍රපටියේ අපි තාක්ෂණිකව හදපු අපේ තියෙන ප්‍රමිතීන් අනුව මේක අන්තර්ජාතිකයේ තියෙන තාක්ෂණ ප්‍රමිතීන් ඔක්කොම ඒහා සමානව අපි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා උත්සාහයක් දරනවා ශ්‍රී ලාංකික චිත්‍රපටි අන්තර්ජාතිකයට ගෙනියන්න. මෙතනින් හරි අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තමයි තියෙන්නේ. මගේ දරුවා නැති වෙනකොට හොඳටම කතා කළේ නැහැ. සුනාමි චිත්‍රපටියේ ට්‍රේලර්ස් අද සිට ඔයාලා ඔක්කොටම භාෂා ත්‍රයි භාෂාවෙන් රසවිඳින්න පුළුවන්. සුනාමි චිත්‍රපටිය ලබන අවුරුද්දේ තිරගෙන වීමට හැම දෙයක්ම සූදානම් වෙලා තිනවා. ඇත්තටම සුනාමි චිත්‍රපටිය ප්‍රධාන නිලියක් විදිහට මම ඇත්තටම ආඩම්බර වෙනවා. හේතුව ලංකාවේ වෙච්ච ඇත්ත සබදාම ව්‍යසනයක් මූලික කරගෙන තමයි සෝමරත්න දිසානායක මහත්මයා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. රේණුකා බාලසූරිය මහත්මියගේ මෙතක්කල් නිෂ්පාදන වුණු චිත්‍රපටි වලින්ම දැවන්තම චිත්‍රපටිය තමයි සුනාමි කියන චිත්‍රපටිය. ඉතින් එම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් දායක වීම ඉතාමත් ලොකු වරමක් විදියට මම හිතනවා. This is one of the worst natural disasters in recent years. සෝමරත්න දිසානායක මහතා කියන්නේ ෆිල්ම් එකක් කළොත් අවුරුදු 20ක් 30ක් කතා කරන චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඉතින් මම හිතනවා සුනාමි කියන චිත්‍රපටියත් ඒ වගේ අවුරුදු 30ක් 40ක් කතා වෙන චිත්‍රපටයක් බවට පත් වෙයි. ඒ තරමටම විශාල පිරිවැයක් යොදලා කරපු චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරයට එන්න ඕනේ මේ වගේ චිත්‍රපටයක් බලන්න. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන මොකද්ද? ප්‍රේක්ෂකයන් කියන්නේ තියෙන ඉතින් මගේ චිත්‍රපටිය බලන්න එන්න කියලා තමයි. මම හැමතිස්සෙම ප්‍රේක්ෂකයා තමයි මගේ පළවෙනි ඉලක්කය. මොකද ඔවුන්ට රවට්ටන්න බෑ චිත්‍රපටයක් කරනවා කියලා. ප්‍රේක්ෂකයා රවට්ටලා ප්‍රේක්ෂකාගාරයකට ගෙන්නගෙන ඔවුන්ගේ ටිකට් ප්‍රති මුදල ලබා ගැනීමේ ක්‍රියාවලිය කරනවා නම් කවුරු හරි නිර්මාණකරුවෙක් ඒක తాවකාලිකයි. ඒක ඒ තරම් දුර යන්නේ නැහැ. නමුත් මගේ නිර්මාණවලදී තියෙන විශේෂය තමයි මම කරන්නේ මම බජට් එක හදන්නේ චිත්‍රපටිය හදලා ඉවර වෙලා. කීයක් වේදන් වෙනවද කියන එක නෙමෙයි. මගේ ඉලක්කය මේ චිත්‍රපටයේ අවශ්‍ය දේ කරන්න ඕනේ. සමහර වෙලාවට හොඳ වැඩක් කරනවා නම් දැවැන්ත වැඩක් කරනවා නම් ටිකක් වියදම සැරයි. වියදම ගැන හිතලා ලාභය ගැන හිතලා මේකෙන් ලාභ ලබන්න පුළුවන්ද කීයක් මට ලාභ තියෙයිද කියලා හිතලා නෙමෙයි මම හොඳ නිර්මාණයක් කරනවා කියලා හිතලා ඒ හොඳ නිර්මාණයේ වෙනුවෙන් නිර්ලෝභීව වියදම් කරලා මම චිත්‍රපටිය කරනවා. ඒ නිසා මට හිතෙනවා මම හොඳ දෙයක් කරලා තියෙනවා. නිර්මාණයේ මගේ උත්සාහයේ සාර්ථක නම් ප්‍රේක්ෂකව චිත්‍රපටිය නරඹයි. ඔබ කිව්වා වගේ මම බලාපොරොත්තු වෙනවා මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකව ආදරයෙන් වැළඳ ගනී කියලා. අපි බලමු තව මාසික කීපයකින්. ඔබ කොහමද? ආ! ආගේ පුතේ! ශාශී!
සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟපානවා ගිරිරාජ් අයියා. ඉතින් හැමදාම රඟපාන්නේ කොමඩි. එහෙම නැත්නම් මේකේ කළු චරිතයද සුදු චරිතයද කියලා මට හිතා ගන්න බෑ. වර්ණ චිත්‍රපටයක් කියන ද කළු සුදු නෙවෙයි වර්ණම චරිතයක්. කොහොමත් සෝමෙයියෝ මම අඳුරගන්නේ මීපුරේසියෝ කියන වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය පස්සේ එතුමාගේ ඉටිපහන කියන ටෙලි නාට්‍යෙත් මම රඟපාව. එතන ඉඳලා සෝමෙගේ සරෝජා, පුංචි සුරංගනාවේ, සූර්යාර්ණ, සම්නල තට්ටු මේ වගේ චිත්‍රපටි ගණනාවක දෙවනි සහාය අධ්‍යක්ෂකවරයා විදිහට මම කටයුතු කළා. ඒත් එක්කම එතුමාගේ ඒ චිත්‍රපටි හැම එකෙම වගේම ඉන් පස්සේ නිර්මාණය වෙච්ච බොහෝ චිත්‍රපටිවල චිත්‍රපටි දෙකක හැරෙන්න අනිත් හැම චිත්‍රපටයකම මම රඟපෑවා. ඇත්තටම කියනවා නම් ඔබ කිව්ව එක හරියම නිවැරදියි. මොකද මම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විචාරකයෝ පවසන විදිහට හාස්‍යෝත්පාදන රංගන ශිල්පියෙක්, එහෙම නැත්නම් කොමඩි ඇක්ටර් කෙනෙක්. මගේ දක්ෂතාවයන් හැකියාවන් වැඩිපුර තියෙන්නේ ඒ පැත්තට කියලා බොහෝ අය විචාරය කරනවා, කතා කරනවා. හැබැයි සෝමෙයියා කිසිම මොහොතක ඔහුගේ කිසිම නිර්මාණයක මට එහෙම හාස්‍ය රංගනයක් මගෙන් බලාපොරොත්තු වෙලා නැහැ. එවැනි චරිත මට දීලත් නැහැ. සිරිපැරකුම් චිත්‍රපටියේ පවා මම කළුන්දෑවේ හාමුදුරුව වෙනවා. ඉතින් ඒකත් මොහොම බැරෑරුම් චරිතයක්. සෝමේ මට හැම චිත්‍රපටියකම දීලා තියෙන බැරෑරුම් චරිත. මේ සුනාමි චිත්‍රපටියෙත් මට දුන්නේ බොහොම බැරෑරුම් චරිතයක්. කියන්න ඕනේ අපි හුඟක් වෙලාවට දැනුවත් නැහැ. අපි චිත්‍රපටි හොඳ චිත්‍රපටි හදනවා. හැබැයි සිනමාව පවතින නම් ප්‍රේක්ෂකයා සිනමා හලට එන්න ඕනේ. ඔබ මේ මම ඒක මොකද්ද කියන්නේ? ඔබ මුදල් දීලා ටිකට් පතක් අතට ගත්තේ නැත්නම් කවදාක්වත් අපි කරපු නිර්මාණයක් එතනින් එහාට යන්නේ නැහැ. ඔබ දෙන මුදලෙන් තමයි අපේ නිර්මාණයට වැය වෙච්ච මුදල අපි හොයන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම ප්‍රේක්ෂකයා සිනමා හලට ඇවිදින් තමයි චිත්‍රපටිය බලන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ සිනමාව වෙනුවෙන්, ඒ වගේම සිනමා කරුවන් වෙනුවෙන් මම ඔබින් ඉල්ලා සිටිනවා චිත්‍රපටියක් නරඹන්න සිනමා හලට යන්න. හොඳ මේ ඒ කියන්නේ ඇත්ත ටිකට් එකක් මිලදී ගන්න. ඔබ මිලදී ගත්ත ටිකට් පත ඇත්තටම ඒක ඇත්ත ටිකට් එකක්ද කියලා බලන්න. එහෙම ගත්තොත් තමයි අපිට තවත් මේ වගේ චිත්‍රපටි කරන්න ශක්තියක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම චිත්‍රපටි හදලා අපිට මේ ආපහු චිත්‍රපටියක් කරන්න ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා චිත්‍රපටි නරඹන්න, මගේ චිත්‍රපටිය හෝ වෙනත් අයගේ වුණාට බලන්න සිනමාහලකට යන්න. සිනමාහලකට ගියේ නැත්නම් අපිට කවදාවත් සිනමාව පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. පත් වාර්තාවක් පළ කරන විට වගකීමක් ඇතුව කරන්න ඕන වැඩක් බව තමු දන්නවද? දන්නවා ස්වාමීනි. සුනාමි චිත්‍රපටයේ මාධ්‍යවේදියාගේ චරිතය තමයි රඟපාන්නේ. මොන වගේ චරිතයක්ද? ඇත්තටම මම හිතන්නේ මේ මාධ්‍යවේදියා හරහා තමයි මේ සියලුම කරුණු කාරණා චිත්‍රපටිය තුල හෙළිදරව් වෙන්නේ මේ ඛේදවාචකයේ පිළිබඳව. නමුත් ඇත්තටම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන්නේ කොහොමද සහ මාධ්‍යවේදියෙක් මොනතරම් වගකීමෙන් යුතුව තමන්ගේ තොරතුරු පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට ලබා දෙන්න ඕනද කියන කරුණු කාරණා පිළිබඳව ලොකු අත්දැකීමක් ලබන්න සිද්ධ වුණා. මොකද මම මාධ්‍යවේදියෙක් නොවන නිසා. නමුත් කෙසේ වෙතත් මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් යමක් කියන්න ඕන. මං හිතන්නේ ලංකාවේ ලොකු පිරිවැයක් දරලා, ඒ වගේම ලොකු විශාල නළු පිළිනිලි පිරිසක් එකතු කරගෙන, ඒ වගේම ලොකු ක්‍රූ එකක්, ඒ කියන්නේ මේ රංගනයේට අමතරව මේ පිටිපස්සේ ඉඳලා ගොඩනගපු විශිෂ්ට නිර්මාණයක් මම හිතන තරමට සුනාමි. මොකද ඇත්තටම අපි දන්නවා විශේෂයෙන්ම සෝමරත්න දිසානායක මහත්මිය, වගේම රේණුකා බාලසූරිය මහත්මිය ලංකාවේ සිනමාවට ගෙනාපු නිර්මාණ සිනමා ශාස්ත්‍රයේ ලොකු සනිටුහන් සම්දිස්ථාන ඇතිකරන ගොඩාක් පෝසත් වුණු නිර්මාණ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ඊට වඩා එතනින් එහාට, එතනින් ඔබ්බට ගිය නිර්මාණයක් වේවි. ජාතිආගම් වශයෙන් බෙදී අප විසින් බිහි කරගෙන ඇති සුනාමිය. ඇත්තටම මම කිය හිතන්නේ දැන් මේ මෙතනදී අපි දැක්ක, අද දවසේ දැක්ක පූර්ව ප්‍රචාර මේ වලට අමතරව මේ චිත්‍රපටි නිර්මාණය දැන් බොහෝ පිටරට චිත්‍රපටිවල මේ මේකින් ඔෆ් කියලා මෙහෙම ඇදලා තියෙනවා. දැන් මේ සුනාමිය හදපු විදිහ ගැන පුංචි විස්තර ටිකක් යනවා. මේක හැමෝම නරඹනවා හොඳයි කියලා මට හිතෙනවා. එතකොට තමයි දැනෙන්නේ මේ වගේ දැඩි පිරිවැයක් යොදලා තමයි මේ චිත්‍රපටිය මේ ප්‍රේක්ෂකාගාරයට ගේන්නේ කියලා. මොකද අපි ඉතිහාසය ඉඳන් ගත්තාමත් ඉතිහාස යුද්ධ ඒ වගේ දේවල් කරනකොට අපිට සල්ලි නැති වුණොත් මේ වෙනුවෙන් නිර්මාණය කරන්න ඉතිහාසය දුප්පත් වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඇත්තටම දුටු ගැමුණු එළාර යුද්ධෙට අලි හිටපු ගණන් අපි දන්නේනේ. හැබැයි අලි දෙන්නෙකුයි අසයෝ තුන් දෙනෙකුයි දාලා යුද්ධෙ පෙන්නුවොත් එහෙම ඒ කාලේ හිතන්නේ දුටු ගැමුණු එළාරයි දුප්පත් කියලා තමයි හිතෙන්නේ.
අපේ තිබිච්චේ ඉතිහාසය වෙනස් වෙනවා. මේ නිර්මාණයට වීදම් කරන මුදලුත් එක්ක තමයි ඒක හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේක දැඩි ලෙස වියදම් කරලා කරපු චිත්‍රපටයක්. ඒ අඩු ගානේ මේ චිත්‍රපටයෙන් ලාභ ලබන්න නෙමෙයි, මේ චිත්‍රපටයට කරපු වියදම අඩු ගානේ නිෂ්පාදකවරයාට මේක රැකගන්න, මෙවැනි චිත්‍රපටයක් නැවතත් අපේ සිංහල ප්‍රේක්ෂකාගාරවලට ගේන්න, අපේ සිනමා කර්මාන්තයට දායාද කරන්න ශක්තියක් ධෛර්යයක් වෙන්න මං හිතන්නේ ඔබ මේ සිනමා ශාලාවට ගිහිල්ලා ඔබේ දූ දරුවොත් එක්ක ගිහිල්ලා ඔබ ගන්න එක ටිකට් පත, එහෙම නැත්නම් පවුලේ ඔක්කොම එකට ඉඳලා නරඹන්න පුළුවන් මේ ලස්සන චිත්‍රපටිය කට්ටියක් එක්ක අහුවෙලා නරඹන්න ගන්න ප්‍රවේශ පත්‍රයේ වටිනාකම බොහොම වටිනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ සිනමා කර්මාන්තයට මෙවැනි චිත්‍රපට තවදුරටත් හැදෙන්න කරන ලොකුම සහයෝගය තමයි තමන් ටිකට් එකක් අරගෙන ප්‍රවේශ පත්‍රයක් අරගෙන මේ චිත්‍රපටය බලන්න දායක වෙන එක. වසර 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි චිත්‍රපටයේ මාධ්‍ය සම්බන්ධීකරණතුමා ඉන්නවා උපුල් මහත්මයා. මේ වගේ චිත්‍රපටයක් මොන වගේ ආකාරයෙන්ද ප්‍රේක්ෂකයන්ට අවධානය යොමු කරගන්න පුළුවන් මාධ්‍ය හරහා? ඔව්, මෙහෙමයි. දැන් සුනාමි කියන්නේ මං සෝමරදි සනායකයන්ගේ නවතම සිනමාපටය. මේක අන්ත ගණනාවකින් එක එක පැති කීපයකින් වැදගත් වෙනවා ප්‍රේක්ෂකයන්ට. මොකද මේ සුනාමිය ගැන පමණක් කතා කරන සිනමාපටයක් නොවේ. මං හිතනවා සිංහල සිනමාවේ සිනමාපට රසවිඳි ප්‍රේක්ෂකයන්ට මෙන්ම දමිළ සිනමාවටත් ඒ නොහිඳපු ප්‍රේක්ෂක පිරිසක් මේ හරහා සිංහල සිනමාවේ මේ සිනමාපට ඇතුලේ අපි අතරට එයි. මොකද මේක අතරින් ලොකු පණිවිඩයක් දෙනවා අපිට වෙච්ච සිදුවීම හරහා මිනිසුන්ගේ සංහිඳියාව ගැන විශේෂයෙන්ම. ඉතින් කවදාත් සෝමරාජ් දිසානායක ආචාර්ය සෝමරාජ් දිසානායකයන් කරන්නේ ඉතාමත් ඉහළ ගණයේ නිර්මාණ. ඔබ දකින්නට ඇති මේ පූර්ව ප්‍රචාරක පටය දැක්කහම මේ සිනමා පටය අති විශිෂ්ට ගණයේ සිනමා පටයක්. ඉතා විශාල ආයෝජනයක් කරලා කාලයකට පස්සේ ලංකාවේ කරපු දෙවැන්ත නිර්මාණයක්. මං හිතනවා මේ වගේ කාලයක අපි සංහිඳියාව හොයන කාලෙක මේ සිනමාපටයේ අතිශයින් වැදගත් වෙයි මේ අපේ ප්‍රේක්ෂකීන්ට. මං තවම සිනමාපටයේ ප්‍රචාරක පටයේ පමණයි, හෙට ඉඳලා අපි සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නවා. සිනමාපටයේ තිරගත වීමෙන් පසු සිංහල සිනමාවේ සිටින සියලු ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා එන්න, පැමිණෙන්න. ඔබ මේ සෝමදිසාකයන් කියු පරිදි මේ සිනමාපටයේ ඔහුමිදී අත්දැකීම ඔබත් අත්විඳින්න. ඉතා විශේෂ ගණයේ සිනමාපටයක්. සියලු ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මාධ්‍ය සම්බන්ධකාරක විදිහට මේ සිනමාපටේ පැමිණ නරඹන්න කියලා. තිරගත වනතුරු ඉවසන්න.